බොන් ගෙවුණන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන අයිටයෙන් පොත්ති සමගින් ම ශ්‍රයහන් කනශ්කාරය සිහ ම තාරිකාම හිරංගලේ ප්‍රතිම නවදහනය ප්‍රධාන ප්‍රවෘත්තිී සිරස් තලපෙත. විජය කලා රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වයි ජාතික විගණන පනත්කෙටුම් පත සම්මතයි. සුළු හා බද්ධ්‍ය පරිමානණ ව්‍යාපාරිකයනොත් කොටස් වෙලඳ පුොලට. රාජ්‍යාමාත්‍යය විජය කලා මහේෂවරන් මහත්මියය ළමා කටයතු වරා ජමාතය දුරෙන් ඉල්ල අස්සවීමේ ලිපිය භරදිී බෙනවා. විජේ කලා මහේශවරෙන් මහත්මිය යාපනය පැවැති උත්සවේකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය තින කිපේදී විදා දහස් පළ කෙරුණා. අග්‍රාමාතය නිල් වික්‍රමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් විමසීමක් කලා. තානායිකරු ජැසුරය මහතා පාර්ලිමේන්තුවට දැනම්දුන්නේ විජය කලා මහේෂවරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාට දැනම් දුන් බවයි. කෙසේවද මහේශවරන් මහත්මිය රජ්‍ය මාත්‍ය දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ජනාදිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාාම්දු මහතා සිය දුරෙන් ඉල්ලාල අස්වීතිබෙනවා. ැගෙන හිර පලාාේ ආ්ඩුකාරවරයා ලෙස කටයතු කරමින් සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් දුරයට පත්වන්නේ පසු ගේ වසරේ ජොලි මාහසේදී ඒ හිටපු ජනාධිපති ලේකම් පB අේකෝන් මහතාගේ ඉල්ල අස්වීමෙන් පසුවයි. ඔස්ටින් ප්‍රනාාදුමතා කීර්තිමත් පරිපාලන නිල්ධාරයක වන අතර හිටපු ආරක්ෂක ලකම්වරයකුද වනවා එෙන්ම රජ්‍යසේවේ තනතුර ැක්හෙබූ ඔස්ටින්න් ප්‍රනාාන්දු හතා ජනාධිපති මෛත්‍රිපාල සිල්සේන මහතාගේ උපදේශක පරයු ලෙසද දෙදහස් පහළ වසරේ ජනවාරි මස පහළොස්වන දින පත් කෙරුණා. රජය ප්‍රමුඛතාව වන්නේ ගොඩනැගීම හා ඉදිකිරීමයි. එහත් විරුද්ධවාදීන් ප්‍රමුකත්වය දෙන්නේ ගිනි තැබීම හා සංවර්ධන ක්‍රියාවලිය අකර්මණය කිරීමට බව අමාතය සල් ප්‍රම්දස් මහතා පවසනවා. සුනම් වන උදාගම්මානයේ විෘත්ති කරම අවස්ථාවටක්වෙමින් අමත්‍යවරයා මෙවා ප්‍රකාශ කළ. මාතලේ දිස්ත්‍රික්කයේ තලකස්්‍යය ප්‍රදේශයේ ඉදි කළ සිුවම් කන්ද උදාගම්මානය ජනත අයිතයට පත්කිරීම අද සිදුකෙරුණා. වාස විසිභහකින් සමන්විත ගම්මානය ඉදිකිීම සඳහා වැக்கළමුழு මුදල, රුපියල් ලක්ෂ දෙසියා සූතුනක්. පානිය ජලය විදුලිය ප්‍රවේශ් මාර්ගහා විධමත් අ්‍යන්තරමාර්ග ඇතුළු සියලු යටිතල පහසකම්වලින් මෙම ගම්මානය සමන්විත වනවා. නිවාස හිමිකම් පත්‍ර හා අඩු අදෑම්ලාබී පවුල් සඳහා විසිරි නිවාසනය ප්‍රධානේද මෙහිදී සිදු කරුණා. මෙම අවසාාවච ැතිහමතිවරන් කිහිප දෙකුද එක් සිටිය. ඒගල්ල දේ පාන්දර සැලසුම් කරනවා ගිනිතිය අපි නිගිමරා ගැන සැලසුම් හදනාකවල්ලද මංගල ඇමතිතුමාගේ ගම්පෙරලිය වැඩසහනේ. අතිකරු ජනාාත්තුමාගේ ග්‍රාම ශක්ති වැඩස කරන. ගරු අ්‍රමාතතුමාගේ අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩසටන ඔන්න අපි හදම සැලස්ස. පන්සලක් අස්සටක හිල්ලා අනුකරපුුවටක් පියෘත කල්ල ඉලියටවිල්ල ගොයිස්කක්නවද ඒර්තමය කොල කරන්න. අපේ ප්‍රමුඛතාවය ගොඩ නැගී. ඉඳ කිරීම. ුදවාන්ගේ පමුතාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා මෙහින් ලංකා ගුවන් සේවය ආදායම් බදූ සහන ලබා ගැනීම සඳහා ඇතිකරගත් කිවිසුම නියමිත කොන්දේසි කිසිවකු සම්පූර්ණ නොකරමින් එලමෙනු කිවිස්ුමක් බව හෙළිපති පෙනවා.ඒ ශ්‍ර ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මෙිහින් ලංකා යන සමාගම් හේ සිද වූ බව කියන අක්‍රමකතා පිළිබඳ ජනාධිපති කොමිසමහම්ුවේ සාක්ෂි කැඳපුූ අවස්ථාවේදී. අදල් ි විසුබේ කොන්දේසිවලට අනුව ආයෝජන මණ්ඩලේ සමක යම් ආයතනයක් ආදායම් බද සහන ලබාගැනීම සඳහා පළමු වසර දෙක තුළ ඇමෙරිකාඩොල මිලියන සේක ආයෝජනයක් තිබීම හා ආයතනය ලබන ආදායමින් සියයට හැත්තෑවක් විදේශවිනිමෙන් සැපිරේතු බව. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලේ අධ්‍යක්ෂ ආයෝජක, ගාමිනී ජෛතලක මහතා කොමිසම හමුුවේ පසුග මාසේදී සාක්ෂි දෙමින් කියයා සිටියයාා. නමුත් මෙහින් ලංකා ගුවන් සමාගමට විදේශ විනිමේෙන් ගෙවිය හැක්කේ සියට හතලිහක මුදලක් බවත්. ඇමරිකා ඩොල මිියන සේකට අඩු බුදලක් ආයුජනය කිරීමට හැකි අ ඇති බවත්. දෙදහස් නවයේ පෙබරවාරි මස විසි හය වනදි දරණ ලිපියෙන් ආයුජන මණ්ඩලේ වෙත දැනම්දේ තිබෙනවා. එසේ තිබිය දීත් බදු සහන ලබාගෙන ඇති බව කොමිසම හමුවේ අද හෙලි වුණා. බව හෙලින්නේ මෙම ගිවිසුමට එලඹී වසර තුනකට පසු. දෙදහස් නවේ වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා මෙිහින් ලංකාහි විධායිකධ්‍යක්ෂ පිල චන්ද්‍රසේන ශ්‍රී ලංකාආයෝජන මණ්ඩලේ වෙත යොමු කර තිබෙන ලිපිය කිරිි. මෙිහින් ලංකා ගුවන් සේවයේ මේ තත්වේ සම්බන්ධන් පේවරක් නොගත්තේ ඇයිති යන්න අද කොමිසම හම්වේ සාක්ෂි ලබාදදුන් ශ්‍රී ලංකා ආයෝජන මණඩලේ ්‍යපෘති අධිීක්ෂණ පිළිබඳ විධායකධ්‍යක්ෂ නීතිඥ්‍ය රේණකා වීරකොන් මහත්මියගෙන් කොමිසම ප්‍රශ්න කළලා ්‍රී ලංකන් ගන්සේ ප්‍රහන විදහයික අධ්‍යක්ෂ පිලචන්ද්‍රසේන මහතා ආයජන මන්ඩලෙට දනම්දුන් ලිපිය තමා සතුව නොමැති බයි, රේනුකා මහත්මිය සාක්ෂි දෙමින්කයා සිටේ. සුළුහා මධ්‍යපරිමාණ ව්‍යසායකින් වැඩි වශයෙන් කොටස් වල්ද පොලට යමුකර ගනීම සඳහා වැඩපලේට රැසාක්‍රාත්මක වනවා. මේ අනුව කොටස් වලදපොලේ නිදන ප්‍රදර්ශනය කරන නවපූරුවක් හඳුනාදීම අද සිදු කරනා. උත්සවේ ප වැත්වුණේ අමාත්‍ය මංගල සමරවරහා. රාජ අමාත්‍ය ඉරන් වික්‍රම රත්නයන මහත්වරුන්ගේ ප්‍රධානත්වෙන්. රුපියල් මිියන පන්සියට වැඩි මහපරිමාන සමාගම්, දැනට කොටස් වෙලඳ පළ හරහා සාර්ථකව ගණධනු සිදුකරනවා. එමෙන්ම දිරිසවිපරුවහරහා රුපියල් මලියන සයටට වැඩි සමාගම් ලැස්සතුගතකර ඇති අතර ඔඕුන්ද ගන් දෙනු සිදුකරමින් සිටිනවා. නව පරවා හඳන්වාදීමෙන් සුළුහා මධ්‍ය පරිமான සමාගම්බලටද කොටස් වෙඳපොළ හරහා සාර්ථකව ගණදිනු කිරීමේ අවස්සාාව උදවනා. නව පුවරුව හඳන්වාදීම කොටස් වෙලඳ පොළ හා විනිමය සුරකම් කොවිසම මගින් සිදුකලා.. නිවියෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද ව්‍යාපාරයට චීන සමාගමකු මුදල් ලබාතුන්නේ යයි කියන සිදධිය සම්බන්ධයෙන් අදත්ත ස්ථානකය පේකදීම අදහස් පල කෙරුණා. ඒ විවාසය තමයි අප ඇමරිකාවේ පොවත්පතක් එකක හැපිල වැඩන්න ඒ පුවත්පත ලංකාව අරෙන යන පෞද්ගික නාලිකාක හැපිල වැඩකුත්න ඒ පුවත්වාර්තාාව ගුණ වෙති සැල්ලම පුරු කියන එක ඔප්පු ක හමයි. ඔය කියන ආකාරේ මෙම ආටි ල්ල සම්බන් කිසිම ක් ෘ ති යි. ත් එන්න ෑ වැට ෝක් යි ත හොම පැහදිලියෝ ගේන ළුවන්න නඩුවක් න්න න ම් ම වශ්‍යකන ොරතුර ප න්න කියලා න්න නඩ න්න පුළුවන්න ත්‍ය නඩ නඩ මට පස ඩ ියට හැ හ ත වාසියක් ල තිබෙන නිිය ක් යි ත් නෙවයි ඒ ්‍රෘතිය ේරටේ පලකරු රටේ ධ්‍ය තන වට ෝර්තිය වේෂ නාත්මක පලරන ලද මද්‍ය ේ පැ දි ර නන්න. එහමනැතුව නිකම මේ බොරු සෝපන ගැලවිදාදාලා හරියන්න ය. කිසියම් සමාගමකට පිස්සුවක් නෑ රට ජධතිපතිවරයෙහුගේ මැතිවරණ ්‍යපාරක නිකන් සල්ලිද. ඒ ොර්මිලන හතයිදසම හය කියන්නේ ඔවන් සලකන මේක ආයෝජනයයක්. හම්බන්තොට වරායට පෝට් සිටියකට දාපු මුදල්වලට ආයෝජනයක්. මේ ආයෝජනයට පොලිියයි වැල්පොලියයි එක් තම ඕුන් ගනන් දාාලතියෙන්. මේ ටේ ජනතාවගේ පදු ගහන මුදල්වලින් තමයි මේක ගවන්න තියන්නේ පාර්ලිමේත ෝට වල් හිට ජනාතිපත්තුමට මේ සල්ලි ගත්තද නැද්ද. කිය පුුවන්? මේ අතර අයිටන් තීරණයේ සාකච්ඡා වැඩසට හනේදීද? මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධින් අදහස් පල කලා. මෙවැනි මුදලක් රටෙන් පගාවක් හැටිට ගීල් අයිතියෙනලන් ඒ හිටපු ඩනාධිපති වෙන්න පුළුවන් ඔහු සම්බන්ධව කිරාමාර්ග ගන්න ද මීට කලින් අපේ රටේ මෙවැනි මුදල් විශාල ප්‍රමාණයක් ගසාකාලාති නො කියපුව සම්බන්ධව ඒටපු ආන්දුව කට්ටය මකොද කියන්න අපේ ගම්මලින්වා කිරියම්මෑදානව උපියල් විසිදායකින් විතර හිද දෙන්න පුුවන් එක ඇබ එකදීගන්න බැරි රටක හදදයනේ මෙ අපේ රාජ්‍යනායකතුමාට පුළුවන්ද මුළු රටේම උපාසගම්මලට සිල් ෙතිබ දැන් මේ සි මෙම සිද් වෙලා තින හින්ද තමයි, එහෙම දේවල් අපේ රටේ සිද්ධ වෙලා තින්නේ. මේගේ පර්ශෂයන් කීපයක් සම්බන්දලා තිෙනෙක් චයිනහ සමාගම මහින්ද රාජපක්ෂ මහත්තය ස්ටෑඩ චාඩ් බැන් එක. ටයිනහප සමාගම මේක ප්‍රතික්ෂයප කරලන්න ටෑන්ඩ චාටඩ බෑන් එකක් අද වෙනකම් පතිෂපර නෑ එහම ගන දෙන්නවා අපේ බැංකූ හර සිද් වනේ නැ කියන මේක ප්‍රතික්ෂේප කරන්නේ මහින්දරාජපක් මහත්ය විතරයි. හරියට මේක විවාාග කරෙන නිස්සරහටගියොත් අහුගක් දෙවල් ලියටන්න පුළුව. විදේශීය සමාගමක් විසින් මොකක්කෝ අරමුණක් ඇතුව තමයි මේ මුදල් ලබාදී තින්. නිමුදල් ලබද நிන $ො मिलන හத்தை සමයක්. හද මයින්ද රජ ක්ෂ මහත්යා චයිනහාව සමාගමත් එෙක්ක එකංගොච්චේදේ මේක ලියපු ජනමාද වේදනිය ට්‍රීටර් පනියව ඩොලින්කෙල තියෙනවා ඒ මේ අටිල්ලෙක ව පි සිටනොව කියල. එහමනම් මේ නිකන් එන්තරවාසි සුල්පේම් ජයන්තමහත්තව අත වල හරියන්නේනෑ නැ එකක නඩදන්ඩු ටීට සහ වෙනත් ප්‍රචාරග ද්‍රවුවට ඩොල්ර් අයලක්ෂ හැත්තාට දහ. ඊළට ආධාරකරුවන්ට තෑගි හැටියට එලක්ස අනු හදදාහ. කෙලින් මරලී ගහමන්දිරයටට චෙක්ක එකක් හැටියට ඩොලර් මලියන එකයිදසම හතා තවකාට රහා රකොට ඩොලර් තිස් අටදාහක් මෙවා බෙදලතියෙන්නේ ස්ටන්ඩ චාට බැංකුවේ අම්බන්තට වරාය සංවර්ධන ව්‍යාපෘතිය කියන අංක දෙක කියන ගෙනනමේඇයට තමයි දීලතියේ ගිෙනුම් පව කෝමටික විස්තරදැන් දී තිබෙනවා දැංකරඩ තියෙන්නේ ඇමරිකාවට බනින්නේ නැතුව. මේ ලිපිය නෛතික රාමෝක් ඇතලට අභියෝගේයට ලක්කරණක තම්මයි එහිටපු ජනාතපත්තුමාගේ පැත්තිෙන් කරන්දෝ. ජාතික විගලන පනත් කෙටුම් පත සංශෝධන සහිතව අද පාර්මන්තයේදී සම්මත කෙරවා. ඇැ ඇම්තරුන් කකිීපදනෙකුම මෙම විවාදයේදී අදහස් ඇැක්කුවා ඒ ඔඩිට් පනත ඉදිරිපත් කරලා තියෙන්නේ විගණන කාරයේදී වරදක් දූෂනයක් සිද් වෙලා යෙනවනං. ඒ පිළිබඳව ගතයුතු විනේක්‍රා මාර්ග ස නීතිමේ ක්‍රාමාර්ග. මේ පනත ගෙනාපුහම දඩනීති සංග්‍රහය අහෝසිවෙන්නේ නෑ අනිකුත් අපරාධ නීතිය එකක්ත් අහසි වෙන්න නෑ පාල්ලිමේතු. බ රාජ්‍ය ගිුම් කාරක සභහාව ඒවගේ පොදවි්‍යාපාර කාරක සභහව ශක්තිමත් කල්ලා මූල්්‍ය පාලනය රාජ්‍ය දේපලවල පාඩු සිදු කරන පුද්ගලන්ට ඒ පෞද්ගලීකම ඒ සඳහා වගකීම පැවරීම මේ තුල්ලින් සිද්ධ වෙනවා. මේක ඉතා සුපාරිීක්‍ෂා කාරීව සකස්කිරීමට. රජය උපරිම සැලකිල්ලක් කරගෙන තියෙනවා මේ අරමට තාව පොලිස්කාරයක්දනක දෙෙමයි. රටේතිපෙන වියදන් කරන ආයතන සසා පුද්ගලයින්සාහ නිලධාරීන්. ඒ වියදම සාධාරණී කරණය කිරීමට සහ වඩා හොඳ විදදි ක්‍රියා කරන්න දිරිගැනවීමක් හැටියටයි අපි සලකන්්ඩු. විගෙනක අධපතිවරයහ භිගන කොමිෂන් බාව. ශක්තිමත් කිරීම අනිවාරයම කළ යුතුයි. මේ විගන්න සේවා කොමිසමක් පිහිටවන පගති චීලී. තරා තිරම නොබලා කවරුණ නිසි නීතිමි ක්‍රා මාර්ග ගන්න පුළුවන් ශක්තිමත් විගණන කරනයක්. මේ රට හදුවාදේ කාර පාලමය තු දායකවෙමු දැන් මේකම අපිගේන්න හොඳ පරිසරකට නෙමයි ොරකංගොලට දූෂණවට හොඳට පුරදුවවෙච්ච කුණුවවෙච්ච සමාජකට මන්ත්‍රතු මාම හුගේ අධිාරය දානන්න පොඩි පොඩි ගනන් වනාටද මිස අපි ගදරයන් අපිට ඕන්නන් ලොකයක්න්න අයි කරන්න පුලක කිසිම ප්‍රස්තියන අධරිය අපනාධනීති අඇතේ ලක්ෂ දහ පහල ගවෙ කන යන්න පුලුවග. ආණඩුවට මොනතරන් දොස්කිකුලත් මොනතරම් විවේශනය කළත්ඒ විවේශනය කරනයට ඇති පදම් කාලය තිබුණ මෙවැනි පනත්ගෙන් දැම් මේවා විේශනය කරනක් කෙරෙ ඉන්නවට වඩා හොඳයි මේවා ඒ කාලෙ ගෙනාවනන් මේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්නට අවස්ථාවතිබුණ නිදහසේ වැඩ කරන්න පුුවන් විිගෙන කාධිපතිවරෙක් හැදුවතින් විතරයි මේ රට දූෂණයන්ගෙන් වලක්වා ගැනපුළුව කබලබෙෙන දැන් කියව මේකේ තටු කපල තටු කපල නෙවේ මහත්තයෝ මේ මෙච්චර ඉක්මින් අරගෙනයන්න කටයතු. බතු මාල සතුරු වන්ඩඩේ හැම එකක්ම රටේ පජාතන්ත්‍රී අයිතිය තහවරු කරන්න පහුගගේ දවස්සලර කියපු හිට්ලර් පන්නේ ආ්ඩුවක් බිහිවෙන වන මේවැඩක් නෑ පි සාකච්චා කරන පසුගේ කාලේ වචා දේෂන ගැන විශාල වශය චෝදනාතියන මන්ත්‍රිය රුමේ සභවිවෙ තින්නවා දැ උපියල් ලක්ෂ. අසූ හතයි දසම හතයි පහක මිලඩ ගෙන ඇති නාවල කොස්සත්තයි නිවස. ගොරල්ල ගුප පාය අන්ක හැටයි දරනස්ථාන, පොච විශසයි දස මටයි පහක්.ටුණනායක බණඩාර්ණායක ජා්‍යන්දර් ගුවන්තුලව පිටවීම පර්යන්තේ වඩ ශ්‍රී ංකාන ඇමති බදුසාපපු දෙක පවත්වාගේ නැ මානුවර ෝජාද සිිල්වාමතේ පොච දොලහක් පොච ධාතුන දස පහ පොච හටයි දස තුනක්ොන ඉඩම් කැලි පිටා බීම පියල්ලක්්ෂදේයාසු පහ ඇල්ටි කලවාවතේ ට්‍රියන් ෙසිදැන්සින් නිවාසංකීරණ නිවස බිරිඳගේ නමට මිට ැනීම. කොළම්බාතකිසිපාරය නිවස පවුම් තුන්ලක්ෂ විසිදාහක්්‍යවා එගලන්තේ නිවසක් මලට ගැනීම. නවල පෝචචස් පහලයිදසන් පහයටක ඉඩමක් පිහිටීම. මේ නවනයක උපයාගත් ආකාරය ෙල් හැලිකිීම නොහැකි රපියාල් මියන විහතක් යොදා කොළම් ප්‍රදේශය දේපලක් ිලදී ගනීම. මේ මුදා ලවබා විතාව යෙනවා දෙදස් පහලේ ජනාතිපතතිර පචනටය සඳහ ස සාත ප ලක් තුන්. අනුවක් වටනා කැරම්බෝඩ් දැන්දන්නන කවද කියලා. නොචචෝලේ තාප විදිලි බලාගාර ඉදිකිරීමේ කොතරත්තුව ාර චීන සමාගමකින් ඇමරිකාන්ඩොලර් මියන විසි පහයි දස මහතරක කොමිස් මුදලක් ගැනීම සම්බන්ධ නඩුව. මේ වගේ රියට විගරන පණතක් ආවදාටවෙන්න මේ සියල්ලූම දේවල් තිත්තට. අක්කුරටම ල පාත් දිරයි බලාලගන්න ැ කියවක් ලැබෙන. ආංශ බෝදි සි දේ ස් පි ි මගේ ප ශ ල තිබ ම ඒ පි දහස් ප්‍රකාශ හො ම ක් ට.

මැනිය වෙනුවෙන් මෙතුමාගේ මේවාගේ ප්‍රචාර කරනක් ගැන ම කනගටුවන්න ම මැියන්ට මහිත හඳින් සැලකවා එක හැමෝම් දන්න මේ මේන්න මේ බොරුව තමයි මේගොල්ල හැමදාම කරන්නේ ජනතව දැනගන්නන මේ බොරු. ඔබතුමාගේ මම මියගයා එක ම දන්න. ඔබ සලකපු ආකාරය ම වැදදින්න ඔබ සැලකොන ගොටද රාජ්‍යජනය නීතකත සස්ථාවය සබාපතිවරය සෑම කොත්‍රත් කාරෙක්ගම සිය තුන ගන්න කොමිසන් ගත්තා මේ කියන සය චෝදනා සියල්ල උප්පු කරන්න පුළුවන්මට මෙම එලිය කියවනක් මේ එලිය කියන්න කියන්න මේ ිියෝක ලිය කියන්න . ප්‍රසාදල අට වෙලාේ හැගිලා කියන්න නැතු මට නඩු දන න් සේර තුනාත් ගතන්නන එලිය කියන්න. මමල ඇස්තිේ ඔපපු කරන්නඒ මේ පාලමේතු වරක් ප්‍රසාද යටට වෙලා බොරු කියන්නවා. ජාතික විිගරන්න පනත් කපනත් කෙටුපද තුංගන වර කියවා සංශෝද්ධන සහිතර සම්බන්ධ කර නද බව දන්නනැමැත්තිමි. රුපියාල් බිලියන විස්සක පාඩුවක් ලැබුවද මත්තල ගුවන්තුට පල කිසිසේත් විකුණන්නේ නැතිබව රජය අවතහරණය කරනවා. ඒත්න් එඒ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්තුවාගෙනයමින් ලාප ලබන තත්ත්වයට පත් කරන බව පාලිමේන්තුයේදී පැවති කල් තැබීමේ විවාදයේදී ප්‍රකාශශ කෙරුණා. මේක විශාල වශයෙන් අලාබේයට පත්ච්ච ගුවන්තොටුපොලක් බිලියන විශ්සක් දැනට පාඩු වෙලා තියනවා. ඉතිං අපට ඕන මේක විනාශ කරන්න නෙවෙයි මේ ගුවන්තොටුපල හදලා ගණ්ඩ මේකට තව ආයෝජනගෙන්න්න ග්ඩ ඕන ගුවන්යානාගෙන්න්න ගණ්ඩෝඕන දෙදස් දාශයේ දුලොස්ව නි මාසය පළවෙදා. ඉල්ල පත්තේ දැම්ම විදේශ පුවත්පත්වොල දැම්ම මේ ගුවන්තොඩු පල ක්‍රියාකාරීත්වයට ගෙනෙන්ට පුළුවන් පාට්න කෙනෙක් ඇවිල්ලා. අපිත්තක එකතුවෙලා මේ ගුවන්තොටු පොල හදන්්ඩ යෝජනාවල් දෙන්න කියලා. ඒ අවස්ථාවේදී තමයි. ඉන්දාව අපිට යෝජනාවක්කිදිරිපත්කරේ යොයින්ටවෙන්ච්චර එකට එක විකුණදානය කාටවත්. මහින්ද රාජපත්ෂ ජනාධිපතිතුමා. පෝච් චිටියකට අකර දෙේසි අදීල අවුදු අනුනම ෞුදක් බදර දු න්නම අප විරුද්ධ වනාාද. සැගරිලායායකට ඉරන්දවට බුරදධද වුණාද තුමාටත් අපි නොස්කියන්ටැයි. මෙ වැනි දේශපාලන සටම් පාට නෙවෙයි අපිට අවශ්ච්‍ය, ඉන්දියාවේ ගුවන් හමුදාවේෙනවා. අමූලික බොරු පට්ටපල් බරුණේ අපි විශේෂයම කියලා තියෙනවා. මෙ වෙළඳ යපෝට් එකක් විතරයි. පෙරිමීට සැකටියක පවා අපේ ආපෝ සකෙන් කරන්ඩ ූඩි. ඔබතුමාලට වගේම අපිටත් හරත් මේ රට බිලිබඳ වාදකයක් තින අහෙමිතන් දෙ එපා මෙය ශක්තිමත් කරලා මේ ආපෝට් එක මඟින් එෙන යාපෝට් එකක් බවට. ශ්‍යයන්ත්‍ර එන යා පෝට්ටිකක් බවට පත්කිරීමට අපිට අවශ්‍යයි. ඒක තමයි අප අරුණම පොරොන්දුුණු පරිදි මේ පිළිබඳව ඇතිකදගමු ලබන ගිවිසුම. අනිවාර්යෙන්ම පාගිමේ තුඩ ඉදිරිපත් කරලා තමයි මේ කටයුත්ත කරන්න කියනත් ඒ පොරොන්දු ලබාදමික් ගතවෙන්න බලාපොත්තු වෙන්නේ. අපේ මතය යන්නේ අවුරුදු හතදියක කාල සීමාවක් සදා කියලා. අර ශංගරිලායකයකගේ අවුදු අන්නුන මෙනෙ. දස් නමේ මේක ආරම්භ කරපු වෙලාවේ. දෙදස් හයි නාරම් තියනවා ඩොල මලියන එකසි අනුවක් එක්සිම් බැක්වේ දස් හත වසරේ මාසක ආදාෑම ලක්ස හැට පහයි. මාසික වියතම ලක්ෂ දෙදස් නමසීයයි. අපි වසරකට ලක්ස දාහත්දාහක් ගෙවන් ඩෝන නය කෝට්ිය එකසි ඇත්තෑවා. ති කොහොමඳ මේක කරන්නේ අවුරුදු පහළවක් මේක ගවන්නුවත් ජයකට මේක් කරන්න පුළුවන්ද. අපේ රජය මේ කිසිත්ම විකකිනිවක්රන්නේ නැ. අපි කරන්නේ මේක හවුල් ව්‍යාපාරයක් මේ අලාබලබන බත්ල ගුවන්තරට ලාබලබට රත්තය බවට පත් කල්ල මේ රටේ ආර්ථකය ඉහල් නඟගීමේ වැඩ පිලත්ම කරන්නන්නේ පස්කය වස්සර තුනේ මිනිමැරුම් සියයට දහටකි න අඩුවී ඇති බව අතය රජි මත්තුම් බන්්ඩර්මහතා පවසනවා. අපරාධ වින්ඳ මේ ප්‍රශාදය හිහ ගොස් ඇති බවයි මාධ්‍යහමකටක්වෙමින් අමාත්‍යෝරයා කියයා සිටියේ. නිය ජමාතයන අලින් බණ්ඩර්මහතාදමහිදී අදහස්ථකවා. සේර දහාාන්ටකින් අඩුවෙල තියෙනවා දෙදස් දාහතරයිදල දෙදස් දාාහත වෙනකට මෙනුමඇරු සංඛ්‍යාව. ඒ වගේම මේ විසඳීම ප්‍රතිචාතයේ සේ රසූහතේඉන්ද අනූතුන වෙනකං වැඩුවවෙලා තියෙන කර මේ හමේකක්ම පොිසිේ සමත්වෙලා යෙනවා අප්‍රාකරුව අල්ලගන්න. පොලසියන් ලදාරින් සඳහා කටයුතු කරපු ආකාරය උප්පුවයනවා මේය අුරුද් දෙවිරක් මේ සිදධීන් ලදි පොලිස්් ලධාරීින් තුන් දෙනෙක් මරණයට පත්ති රති. ැ මේකට යකෙක් මවල තියන්නෙ කාලයක් මේ අපරාධ නොති බිච්චතන ක අපරාදාව වගේ. අනත්තක මහතන ස්තර දෙබුණා රජයවිසින් මේයගු උපරාධ කල්ලි. අදෙම කවරුත් නෑ පැදිිව ගත්තවොත් මාධ්‍යවේදීන් මර්ව කවුද පරික්ෂ කරගනයන මාධ්‍යවේදීන් මිසි ගනක් දෙදස් පහළුවට ඉස්සල්ලා මරලා තියනවාව පහුගේ කකාර මේ රට මේ රහසක්නෙවෙයි දැන්හෙම දෙයක් වෙන්න අපරධ කලි මර්ධනයට රජය අවශ්‍ය පියවරගෙන ඇති බව මේේදී ප්‍රකාශ කරුණා. ප්‍රධාන කල්ලියවල දැම් සීජකට හතලිකට වැඩිය එක කල්ිවනි සවජක පයත් අනකටන පැහදිලිකගේ න මේ රට උතුරේ ල්ටේවත්. ක්ුණේ තිබ ්‍රස්ස වාදේවත් නවත ඇති කරන්න ඉට යන්නේ නෑ ඒවට අවශ්‍ය සියලු පිියවරගන්නවා යමර්ධනය කරන කටයුතු කරනවා. එමඒටට නැවත ඇවිල්ල තින කලා පොහවත් වාර්තා වෙලත්නේ යාපනයේ නිවාඩු අවලංගලතිනේ සම්බන්ධ මෙහෙවුමක් කරනන්නේ වගේ ආවාකල්ලි සම්බන්ධවත්යම්ම් චෝදනාව ඇතිේ ඒවත් පපද අත් ඩ ගට ගන්න කටයුතු කරන නවා විශා ප්‍රමාණය අතර ගරට ර. ග යේ ධ්‍යයක්ක්ෂකවරුන් අ නකුට විදෙ න් රම ො හ ්‍රත් රත් ෝකයක් ක ලා. ටෙරි සමාගමයේ අ්‍යක්ෂවරයකු වන ජෙෆ්‍ර ෝසප් ඇලොසිස් මන්ගේ විදෙස් ගමන් සීමක් කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිෙනුයි මහිස්ත්‍රාත්වරිය මෙම නියෝගගේ නිකුත් කලේ. ජෙෆ්්‍රී ජෝසප් ඇලෝසිස් මේ වනතෙක් සිදුකර ඇති විමශ්න කටයතුවලට සහය ලබාදී ඇතිබැවින් සහ රටින් පැනයන බවට සාක්ෂයක් ඉදිරිපත් වී නැති බැවින් විදෙස් ගමන් සීමා නොකරන ලෙස ඔහුගේ නීතිශවරයා අධිකරණින් ඉල්ලා සිටයා. පචුවල් ටෙෂරි සමාකමේ අධ්‍යක්ෂ මණ්ඩලේට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් වගකීම් දැරියයුතු බැවි. ඔහුගේ එල්ලීමට ඉඩලබාදය නොහැකි බවයි මහෙස්ත්‍රාත්ව විය සඳහන් කළේ. මේ අතර බණ්ඩාගාර බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්, සකපිට අත්තඩංගුවට ගෙන රක්ෂිත බධනාගාර ගතකර සිටින, පපචුවල් ටෙශරිස් සමාකම හිමිකරු. ර්ුන් ඇලෝසි සහ ප්‍රධාන විධර්ක නිලධාරී, කසුන් පිසේන මේ මස දහන වනදදාතෙක් තවතුරටත් රක්ෂිත බදධනාගාර ගතකරන ලෙස මහිස්ත්‍රාත්විය නියෝග කලා. ර්ුන් ඇලුසිය සිටි රකුටිය තිබී සයා ගන්නා ලද ජංගම දුරකතරතුනක් සහ සිම්පත් පහක් සම්බන්ධින් සියලු දුරකතන වාර්තා ලබාදින ලෙස දුරකතන සමාගම් පහක ප්‍රධහන විධයක කළමනාකරුවන්ට මහිස්ශ්‍රාත්වරියනී ඔග කළ ඩුබයි බලාෑමට කටනායක ගුවන්තට පොලට පැමිණි මගින් දෙදෙනකුගේ ගමන් මළුවල තිබ ල්ල පට්ඨාතෝගේයක් අත්ත රංඟුට ගත්තා. ලගම් හැ දෙක අසන්න ප්‍රමාණයක් මෙහිදී අතඩංගුවට ගත් අතර, ඒවාහි වටිනාකම රොපය ලක්ෂ පනස් එක කටාදිකයි. විසිහාය හැවරදි මෙම ගුවන් මගින් දෙදෙනඩ ව තුන්සිය හැත්තෑ හතරදරන ගුවන් යානයනුයි ඩුබයි බලා යාමට උත්සාහ කළේ. කලාවැව නෑගම් පහ අලිවංගුව ගම්මානයේ ජනතාවක්විදින දුග හැට පිළිබඳව අයින් ප්‍රවෘති තුළින් පසුගගේ කාලේ හෙළි කලා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පෙරිසි තවමතුන් එම ජනතාවට උපකාරකිරීමට ඉදිරි පත්වමෙන් සිටිනවා අලිවංගුවි ජනතාව ජීපත්වීම සඳහදරණ වෙහෙස පිළිබඳ අයිITෙන් ප්‍රවෘති තුලින් හෙළි කළේ ඔවන්ගේ දුක්කිත ජීවිත රටටුම පෙන්වාදමින් එම හෙළි දරවත් සමග දෙස්විදෙස් බොහෝ දෙනා අලිවංගුුවේ ජනතාවට උපකාර කිරීමට අයිITයන් සමගයෙක් වනා ලුතර මතුගම බෝසත් පරමී පදන මේේ දරුදරියන් ඇැතුු පිරිසඳ එම සත්කාරීට දායක වනේ ගමේ පවුල් හතලිස් පහකට වල ආහාර ද්‍රව්‍ය ලබා දෙමින්. මසකට පමණ ප්‍රමාණවත්වන තරමින් මෙසේ වියල ආහාර ද්‍රව්්‍ය පිරිනැමුණ. එමෙන්ම ඇඳුම් පැලඳුම් සහ පාසල්ලෙන දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ. පාසල් උපකරන ලබාදීම සිදුකෙරුණා. න් හෙළිදරවත් සමඟ නිවා සමාත්‍යංශයෙන් ලැබුණු රුපියා ලක්ෂාහය මුදල් ආධාරමලින් නිවාස ගොඩනැගීමට දැන් ආරම්භ කර තිබෙනවා. අසරනවසටි තමන්ට පිහිටක් වූ යිITෙන් මාන්තචාලයට මෙන්ම ආධාර උපකාර කළ සීලුදනාටමද ගමේජනතාව හදවතින්ම ස්තූතිය පුද කරනවා. මෙම කාරියට තමන් ඩආයක කර ගැනීම පිළිබඳව ආධාරදීමට ඉදිරිපත් වූ අයද යිITයෙන් වෙත ප්‍රසාධය පල කලා චරෝක පින්කමත් කරන්න මඟ පාදලදුවන්නේ. ටය අරිකාවස් විකාශය වන ඒ වැඩ සටහන යිති ියවයි කරන්න ලැබෙනක ඇතරම් සතුටා හිතගේ ගෞරවේ අයිටයන එකක හමවෙන්නේ. අපේ දුක්්පත් ඒ පවුල් හස් පය ොරතුරු පසුගිය දින කීපේ තුළ අයිටයන් නාිකාව මගින් බුදුු ගටම විකාශනය කරා ඒ විකාශනය කිරීමත් එක්කම කිසාල පිරිසක් අපිට සම්බන්ධ වෙලා අපේ ගමේ අසරන අයගේ බඩකින්න නිවන්ඩ ඒවගේම ඒ අයට අවශ්‍ය කරන දුම් පැළදුම් ඒවල් දොරවල් හදාගන්න අශ්‍ය කර උපකරන විතාරන්න දුන්නා ම යිටය නාලිකාවට මහිත්තු තිවන්තව වෙනවා. සමගින් අයින් රත්්‍රේ දහය ප දාහන ප්‍රෘති විකාශ මේයින් නිමාවට පත්නවා අITන් ප්‍රොති සවිස් තරත්මක දැගනීම සඳහා w.itnew.lk අඩවයට පිවිසන්න ඔබට ස්පරාත්්‍රයක් වැඩිතුර තොරතුරු සමහ පිවිසේ www.ititnew.tk/sහල